හයවන පරිච්ඡේදය මාතෘකාව භාවනාවේදී සිරුර තබා ගන්නේ කෙසේද භාවනා පුහුණුව වසර දහස් ගණනක් තිස්සේ පැවතෙන්නක් බැවින් දිගු කාලීන අත්හදා බැලීම් තුලින් මනාව පිරිපහදු පිළිවෙත් වලින් එය සමන්විත වේ මනස හා සිරුර තදින් එකිනෙක බැඳී තිබෙනවා මෙන්ම එකක් අනික කෙරෙහි බලපෑම් කරන බවද බුදුදහම විසින් සෑම කලකම පිළිගනු ලබයි එම නිසා මෙම මානසික නිපුණතාවයේ ඇති කර ගැනීමට උපකාරී වන නිර්දේශිත අභ්‍යාසයන් සමූහයක් ඇත මෙම ඉරියව් අභ්‍යාස උපකාරක බව මතක තබා ගන්නා අතරම ඒවා අනුගමනයද කළ යුතුයි ඔබ මෙම දෙවර්ගීය පටලවා නොගත යුතුයි භාවනාව යනු එරමිනියා ගොතාගෙන වාඩි වී සිටීම නොවේ එය මානසික කුසලතාවයකි ඔබගේ කැමැත්ත පරිදි එය ඕනෑම ස්ථානයකදී පුරුදු පුහුණු කළ හැකි නමුත් මෙම ඉරියව් එම නිපුණතාවය ඉගෙන ගැනීමට ඔබට සහාය වන අතරම ඔබගේ දියුණුව හා වර්ධනයද ඉක්මන් කරයි එම නිසා ඒවා භාවිතා කරන්න මාතෘකාව සාමාන්‍ය නීති විවිධ ඉරියව්වල පරමාර්ථය තුන්වැදෑරුම් වෙයි පළමුව එම ඉරියව් සිරුරට ශක්තිමත් බවක් ලබා දෙයි සිරුරේ සමතුලිතතාවය හා මස්පිළු වෙහෙසට පත්වීම ගැන කරදර නොවී භාවනා අරමුණ කෙරෙහි සිත යොමු කිරීමට ඔබට පහසුව සලසා දෙයි දෙවනුව සිරුර නිසල කිරීම මගින් හිතේ නිසල බව ප්‍රවර්ධනය කරනු ලබයි මේ මගින් ගැඹුරු ලෙස තැම්පත් වූ සංසුන් වූ සිත් එකඟතාවක් ඇති කරයි තෙවනුව භාවනානුයෝගියාගේ ප්‍රධාන සතුරන් වන වේදනාව මස්පිඩුවල තදවීම හා නිින්ද යන තුනට හසු නොවි දිගු කලක් වාඩි වී සිටීමේ හැකියාව ලබා දෙයි අත්‍යවශ්‍ය කාරණයේ පිටකොන්ද කෙලින් තබාගෙන වාඩි වීමය එකිනෙක මත ගොඩ ගැසූ කාසි ගොඩක් ලෙස පිහිටන ආකාරයෙන් කොඳු වැට පෙර ඍජුව තබාගත යුතුය කොඳු නාරටියට කෙලින් ඔබගේ හිස තබා ගන්න මේ සියල්ල ඉතාමත් සැහැල්ලු හා පහසු ගතියකින් කළ යුතුයි ඔබ ලීවලින් තනූ සොල්දාදුවෙකු නොවේ එමෙන්ම ඔබට සරඹ ඉගැන්වීමට සාජන්වරයෙකුද මෙහි නැත පිටකොන්ද ඍජුව තබා ගැනීමේදී මස් පිඬුවල ආතතියක් ඇති නොවිය යුතුය සැහැල්ලුවෙන් හා පහසුවෙන් වාඩිවන්න ඔබගේ කොඳු නාරටිය හරියට මෘදු පසේ නොසැලී වැලෙන නාමර ගසක් මෙන් විය යුතුය සිරුරේ අනික් අවයව සැහැල්ලුවෙන් තබා ගන්න මේ සම්බන්ධයෙන් ඔබට යම් තරමකට හෝ අත්හදා බැලීම් කරන්න සිදුවනු ඇත සාමාන්‍ය ජීවිතයේදී අප ඇවිදින හා කතා කරන විට මස්පිඩු දැටි කරගත් ඉරියව්ද විවේකයෙන් පසුවන විට හතර අතට අතපය විහිදාගත් ඉරියව්ද භාවිතා කරමු ඒ එක ඉරියව්වක්වත් හෝ මෙහිදී සුදුසු නැත අපගේ සංස්කෘතික පුරුදු වන එම ඉරියව් වෙනස් කර ගැනීමට අපට හැකියාව තිබේ ඔබගේ පරමාර්ථය වී යුත්තේ මුළු භාවනා කාලය තුළම නොසෙල්වි වාඩි වී සිටිය හැකි ඉරියව්වක් සොයා ගැනීමය ආරම්භයේදී පිටකොන්ද ඍජුව තබාගෙන වාඩි වී සිටීම තරමක් මුහුරු බවක් දැනුණද ඔබයට ඉක්මනින් පුරුදු වනු ඇත එයට පුහුණුව අවශ්‍ය වන අතර ඍජුව සිටීම ඉතා වැදගත්ය කායික විද්‍යාවේදී ප්‍රබෝධමත් භවයේ ඉරියව්ව ලෙස සලකන මේ සමග මානසික ප්‍රබෝධයද බැඳී පවතී හිස හා උරහිස් එල්ලා වැටෙනසේ වකුටු වී සිටීම නින්දට කරන ආරාධනාවක් වැනි මෙහිදී ඔබට වාඩි වීමට කොට්ටයක් හෝ පුටුවක් අවශ්‍ය කරනු ඇත ඔබ තෝරා ගන්නා ඉරියව්වට ගැළපෙන ආසනයක්ද තෝරා ගැනීමට සැලකිලිමත් වන්න වඩාත් මෘදු ආසනයක් ඔබව නිදි ගන්නන අතර වඩා තද ආසනයක් ඔබට වේදනාව ඇති කරවනු ඇත මාතෘකාව ඇඳුම් ලිහිල් හා සිනුදු ඇඳුම් භාවනාව සඳහා තෝරාගත යුතුයි රුධිර ගමනාගමනය වළක්වන හෝ නහර මත පීඩනය ඇති කරන ඇඳුම් ඔබට වේදනාව හා පාදයන්ගේ හිරිවැටීම ඇති කරනු ලබයි ඔබගේ බඳපටිය ලිහිල් කරන්න ඇඟට හිර වූ කලිසම් හෝ ගොරෝසු රෙද්දෙන් මැසූ කලිසම් හෝ ඇඳුම් තෝරා නොගන්න දිග සායක් කාන්තාවන්ට වඩාත් ගැළපෙයි ඇදෙන හෝ සිනුදු රෙද්දෙන් මැසූ දිග කලිසමක් කාහට වූද ගැළපෙන ඇඳුමකි
ආසියාවේ සාම්ප්‍රදායානුකූල එල්ලා හැලෙන සිනිඳු දිග ඇඳුම් වර්ග ගණනාවකි. සරම හා කිමෝනාව එවැනි ඇඳුම්ය. ඔබගේ පාවහන් ඉවත් කරන්න. දෙපාවල ඇති මේස් තදනම් ඒවාද ගලවන්න. මාතෘකාව සාම්ප්‍රදායානුකූල ඉරියව්. ආසියාවේ සම්ප්‍රදායට අනුව බිම වාඩිවීමේදී ඔබගේ පිටකොන්ද ලිහිල්ව ඔසවා තැබීම හෙවත් කෙලින් තැබීම සඳහා පොඩි කොට්ටයක් අවශ්‍ය වේ. මසා නිම කල විට අඟල් තුනක් පමණ ඝනකමින් යුක්ත සාමාන්‍ය තද ගතියක් ඇති කොට්ටයක් තෝරා ගන්න. එරමිනියා ගොතාගෙන කොට්ටයේ ඉදිරි කෙළවරින් වාඩි වී හරස් කරගත් දෙපා පොළොව මත පතිතවන්නට ඉඩ හරින්න. පොළොව මත බුමුතුරුණක් ඇත්නම් එය ඔබගේ දෙදන හා වලලු කර පීඩණයෙන් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් වෙයි. එසේ නැතහොත් ඔබගේ දෙපා සහ පොළොව අතරට තරමක් ඝනකමින් යුත් ඇතිරිල්ලක් අවශ්‍ය වනු ඇත. නැවූ ඇද ඇතිරිල්ලක් මේ සඳහා පාවිච්චි කළ හැකි. කොට්ටේ පසු කෙළවරට වී වාඩිනොවන්න. එය කලවාවල නහර තදවීම නිසා දෙපාවල වේදනාව ඇති කිරීමට ඉඩ තිබේ. දෙපා නවාගත හැකි ක්‍රම ගණනාවක් තිබේ. ඒවා වැදගත්කමේ පිළිවෙලින් ගත් කල 1. දේශීය ඇමරිකානු ශෛලිය. ඔබගේ වම් පාදය දකුණු දණහිස යටින් හා දකුණු පාදය වම් දණහිස යටින් තබා ගැනීම. 2. බුරුම ශෛලිය. දෙපා ඉදිරියට දිගු කර එකිනෙකට ආසන්නව සමගාමී ලෙස තබා ගැනීම. 3. අර්ධ පද්මාසනය. දෙදන පොළොවට වදිනසේ එක පාදයක් අනිත් පාදයේ බත් කෙන්නට සමගාමීව තැබීම. 4. පූර්ණ පද්මාසනය. දනහිස් බිමට සිටිනසේ පාදයන් බත් කෙන්න මතින් එකිනෙක හරස් වී වම් පාදයේ පිටපතුල දකුණු කලවය මත හා දකුණු පිටපතුල වම් කලවය මත තබා ගැනීම. යටිපතුල් උඩු අතර තිබිය යුතුයි. සෑම ඉරියව්වකදීම ඔබගේ අල්ල උඩු අතර සිටිනසේ එකක් මත එකක් තබා දෑත් උකුල මත රැඳවිය යුතුය. මේ ආකාරයෙන් දෑත් තබා ගැනීමෙන් උඩුකයට ශක්තිමත් බවක් ලබා දෙයි. ඔබගේ බෙල්ලේ හෝ උරහිස්වල මස්පිඩු තද නොකරන්න. බාහු ලිහිල්ව තබා ගන්න. උඩුකය උපරිම ලෙස ප්‍රසාරණය වී ලිහිල්ව තබා ගන්න. උදරයේ පෙදෙසේ ආතතියක් ගොඩනැගීමට ඉඩ නොහරින්න. නිකට කෙලින් තබා ගන්න. දෑස් වසාගෙන හෝ විවෘතව තබාගත හැකි. දෑස් විවෘතව තබා ගන්නා විට නාසය අග හෝ තරමක් ඉදිරියෙන් කෙලින් තිබෙන ලක්ෂයක් මත දෑස් යොමු කරන්න. ඔබ කිසිවක් දෙස බලා සිටිනවා නොවේ. දෑස් යොමු කළ යුත්තේ බලන්න තරම් දසුනක් නැති ස්ථානයක වීම වැදගත්ය. දැඩි ලෙස වෙහෙස නොවන්න. ඔබගේ සිරුර දරදඬු කර නොගත යුතුයි. ලිහිල්ව විවේකයෙන් හිඳගන්න. සිරුර නම්‍යශීලීව හා ස්වභාවිකව ඍජුව තබා ගන්න. ආසියාවේ සම්ප්‍රදායිකව භාවිතාවන භාවනා ඉරියව්වන්නේ අර්ධ හා පූර්ණ පද්මාසනයයි. වඩාත් යෝග ඉරියව්ව ලෙස සැලකෙන පූර්ණ පද්මාසනය සියලුම ඉරියව් අතරින් වඩාත් ශක්තිමත් ආසනයද වෙයි. මෙම ආසනයේ වාඩි වූ විට දිගු වේලාවකට නොසෙල්වී සිටීමට ඔබට හැකි වේ. විශාල වශයෙන් සිරුරේ නම්‍යශීලී බවක් අවශ්‍ය කරන බැවින් සෑම පුද්ගලයෙකුටම මෙම ආකාරයට වාඩි වීමට ලුපුළුවන් විය හැකියි. එමෙන්ම ආසනයක් තේරීමේදී වඩාත් වැදගත් වන්නේ ඔබගේ පහසුව මිස අන් අය ඒ පිළිබඳ පවසන දේ නොවේ. නොසෙල්වී වේදනාවකින් තොරව ඔබට දිගු කාලයක් වාඩි වී සිටිය හැකි ඉරියව්වක් තෝරා ගන්න. ඉරියව් කීපයක් අත්හදා බලන්න. පුහුණුවත් සමග ඔබගේ ඤම්මශීලී බව වැඩි වෙන නිසා පසු කාලයකදී පද්මාසනය පුරුදු වීමට ඔබටද ඉඩකඩ සැලසෙනු ඇත. මාතෘකාව පුටුවක් භාවිතා කිරීම. වේදනාව හෝ වෙනත් හේතුවක් නිසා බිම වාඩි වීමට අපහසු නම් එහි ගැටලුවක් නැත. ඒ වෙනුවට පුටුවක් පාවිච්චි කළ හැකියි. අත් ඇඳි නැති පිටි ඇඳ හා ආසනයේ කෙලින් ඇති පුටුවක් තෝරා ගන්න. පිටි ඇඳට හේතු නොවේ වාඩි වීම වඩා හොඳය. පුටුවේ වාඩි වෙන කොටස ඔබගේ කලවා වලට තද නොවී තිබීම පහසුවට හේතු වේ. දෙපා එකිනෙකට ළඟින් පතුල් බිමට පතිතවනසේ තබා ගන්න. ඔබගේ දෑත් එකක් මත එකක් තබා උකුල මත රඳවා ගන්න.
බෙල්ල හෝ උරහිස් තද නොකර බාහු ලිහිල්ව තබා ගන්න. දෑස් විවෘතව හෝ වසා තබාගත හැකි. ඉහත සඳහන් කළ සෑම ඉරියව්වකදීම ඔබගේ භාවනා අරමුණ මතකයේ රඳවා ගන්න. නිදා නොවැටි ඔබගේ සිරුර සම්පූර්ණයෙන්ම නිශ්චලව තබා ගැනීම අවශ්‍යයි. මඩවතුර පිළිබඳ උපමාව සිහි කරගන්න. සිරුර මුළුමනින්ම නිශ්චලව තබා ගනිමින් ඒ අනුව මනස නිශ්චල කර ගැනීම ඔබට උවමනාය. ඔබ බලාපොරොත්තු වන ආකාරයේ පැහැදිලි මානසික තත්වයක් ලබා දිය හැකි ශාරීරික අවධියක් පවත්වා ගත යුතුය. සිරුර ඔබ කැමති මානසික තත්වයක් වඩා ගැනීම සඳහා මෙවලමක් ලෙස ක්‍රියා කරයි. එය ඥානවන්තව භාවිත කරන්න. 6 වන පරිච්ඡේදය නිමවිය. 6 වන පරිච්ඡේදය නිමවිය.